ටිකක් අඩු මුදලකට අතේ තියෙන ගානට ස්මාර්ට්ෆෝන් එකක් ගන්න කැමති අය වෙනුවෙන් ඔප්ෂන්ස් කීපයක් අද මම අරගෙන ආවිල්ලා තියෙනවා. විශේෂම දේ ඔයාට මෙන්න මේ වගේ මේ ෆෝන් එකේ RAM එක ඔයාට අවශ්‍ය විදිහට වැඩි කරගන්නත් අවස්ථාව තියෙනවා. ඔයාලා මේ වෙනකොටත් දන්නවා අද අපි කතා කරන්න යන්නේ ZTE ස්මාර්ට්ෆෝන්ස් දෙකක් ගැන. හැබැයි ඔයාට මිල ගණන් තුනක් යටතේ ප්‍රයිස් පොයින්ට්ස් තුනකින් මේක ඔයාට මිලදී ගන්න පුළුවන්. ඒක රුපියල් කීයක්ද? ඒ වගේම ඇයි මේ මිල ගණන් වෙනස් වෙන්නේ කියලා අපි මේ වීඩියෝ එක මැදදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද අපි කතා කරමු ෆෝන්ස් දෙකක්. මොනවද මේ ෆෝන්ස් දෙක? ZTE Blade A73 කියන ෆෝන් එක සහ ZTE Blade V50 design කියන මෙන්න මේ ෆෝන් එක. මේ ෆෝන් එකේ නම් එක බොක්ස් එකක් තිබුණාට වර්ෂන්ස් දෙකක් එනවා. අන්න ඒ නිසා තමයි අපි ප්‍රයිස් පොයින්ට් තුනක් ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. මම මේක මේ විදිහට තියාගෙන අන්බොක්ස් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඔයාලට පේනවා ඉතින් Blade A73 ෆෝන් එකේ ස්ටෝරේජ් එක 128GB, හැබැයි 8GB RAM එකක් තියෙනවා, 4GB internal සහ 4GB extended විදිහට. ඒ වගේම Blade V50 design ෆෝන් එකේ 128GB ස්ටෝරේජ් එකක් තියෙනවා, 16GB RAM එකක් තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ 8GB internal සහ 8GB extended RAM එකක් විදිහට. මේ ෆෝන්ස් දෙකම අන්බොක්ස් කරනකොට මුලින්ම මේ වගේ බොක්ස් එකක් තියෙනවා. මේක ඇතුලේ අපිට ස්ටිකර්ස් කීපයක්, paper works, ඒ වගේම මේකේ back cover එක සහ SIM removal tool එක තියෙනවා. අනිවාර්යෙන් හැම ෆෝන් එකකටම අත්‍යවශ්‍ය දෙයක්. ඊළඟට අපිට ෆෝන්ස් දෙක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ දෙක පැත්තකින් තිබ්බට පස්සේ ඔයාලට පේනවා ඇති ඉයර්ෆෝන් එකක් නොමිලේම හම්බ වෙලා තියෙනවා. ඒ වගේම මේක charge කරන්න සහ data cable එක විදිහට පාවිච්චි කරන්න ඕන cable දෙකක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම wall adapter එක දෙන්නත් අමතක කරලා නැහැ. මේක තමයි මේ ෆෝන්ස් දෙකේ unboxing experience එක. දැන් අපි කතා කරමු මේ ෆෝන්ස් දෙකේ තියෙන සමානකම් සහ වෙනස්කම් මොනවද කියලා. බැක් එක මේ විදිහට බලනකොට ඔයාලට පේනවා ඇති Blade A73 එකේ මේ විදිහ red line එකක් ගිහිල්ලා තියෙනවා කැමරා එකේ. නමුත් Blade V50 design එකේදී ඒ විදිහ දෙයක් ගිහිල්ලා නැහැ. හැබැයි කැමරා lenses තුනක් තියෙනවා. සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් නෑනේ කැමරා ෆෝන්ස් දෙකේම කැමරා lenses තුනක් තියෙනවද කියලා. නෑ. ඔයාලට පේනවා ඇති මේකේ ලං වෙලා බැලුවොත් කැමරා lenses දෙකයි flash light එකයි. නමුත් මේකෙදි කැමරා lenses තුනක්ම තියෙනවා. එතකොට කැමරා එක ගැන උනන්දු කෙනෙකුට V50 design කියන ෆෝන් එකට යන්න පුළුවන්. කොහොම නමුත් බැක් එකේ පෙනුම ඔයාලට පැහැදිලිවම පේනවා ඇති A73 එකේදී අපිට තියෙන්නේ මෙන්න මේ වගේ rough, ඒ වගේම පොඩි texture එකක් එක්ක තියෙන matte finish එකක් තියෙන බැක් එකක්. නමුත් V50 එකට යනකොට glass back එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම දෙකේම කැමරා දෙක වෙන වෙනම පොඩ්ඩක් උඩට වෙන්න පිහිටලා තියෙනවා වගේම ඊට පස්සේ කැමරා rings ටිකක් වෙනමම බලා ගන්න පුළුවන්. ෆෝන්ස් දෙකේම උඩ මොකුත්ම නැහැ. ඒ කියන්නේ noise cancellation microphones නැහැ. ඒ වගේම වම් පැත්තේ SIM trays දෙකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති SIM trays දෙකම එළියට ගත්තම මේ දෙකට nano SIMs දෙක ගානේ දාන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් micro SD card එකක් ගහලා storage එක වැඩි කරගන්නත් පුළුවන්. ෆෝන් එකේ දකුණු පැත්තේ මේ තියෙන volume rockers දෙක, ඒ වගේම power buttons දෙකක් තියෙනවා. මේ ෆෝන්ස් දෙකේම fingerprint scan එක තියෙන්නේ මෙන්න මේ side එකේ. Side mounted fingerprint scan එකක් විදිහට මේ ෆෝන්ස් දෙකේම තියෙනවා. ඒ වගේම ෆෝන්ස් දෙකේම mono speakers දෙකක් තියෙනවා, USB type C ports දෙකක් තියෙනවා, main microphones දෙකක් තියෙනවා. මේකට අපිට හම්බ වෙලා තියෙන earphones දෙක පාවිච්චි කරන්න ඕන නිසාම 3.5mm headphone ports දෙකකුත් තියෙනවා. එතකොට ෆෝන් එකේ දිග පළල නම් සම්පූර්ණයෙන්ම සමානයි. අතට මෙහෙම අල්ලනකොට මේ ෆෝන්ස් දෙකේම grip එක එකම වගේ තමයි දැනෙන්නේ. හැබැයි ඔයාලට පේනවා ඇති A73 එකේදී මේ වගේ flat එකක් අතට හොඳට දැනෙනවා. ඒ වගේම V50 එකේදී ඒක පොඩ්ඩක් මේගොල්ලෝ අර මේ sharp ගතිය පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. ඔන්නෝක මේ ෆෝන්ස් දෙක අල්ලද්දී අපිට හොඳටම දැනෙන දෙයක්. ඒ වගේම ෆෝන්ස් දෙකේ ඝනකම පොඩ්ඩක් වෙනස්. ඔයාලට පේනවා ඇති V50 එකේ ඝනකම මිලිමීටර දශම ගානකින් පොඩ්ඩක් වැඩි. මේ ෆෝන්ස් දෙකටම තියෙන අඟල් 6.6ක ස්ක්‍රීන්. ඔයාලට පේනවා ඇති එකම වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම IPS LCD තාක්ෂණය මේකට පාවිච්චි වෙනවා වගේම දෙකම 90 Hz refresh rate එකකුත් තියෙනවා. හැබැයි හොඳටම ලං වෙලා බැලුවොත් ඔයාලට පේනවා මේ ෆෝන්ස් දෙකේ display qualities දෙකක්. අපිට A73 එක 720x1612 කියන පික්සල් රෙසොලූෂන් එකෙනුත් අඟලකට පික්සල් 267කිනුත් බලා ගන්න පුළුවන්. හැබැයි V50 එක ඊට වඩා ටිකක් ක්වොලිටි එක වැඩි 1080x2408ක. ඒ කියන්නේ Full HD+ screen එකක් තමයි තියෙන්නේ. පික්සල් ඩෙන්සිටි එකත් 400ක්.
ඔයාට ඩිස්ප්ලේ ක්වොලිටි එකේ පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. ෆෝන්ස් දෙකේම Android 13 රන් වෙනවා. ඒ වගේම ZTE ලා තමන්ගේ MyOS 13 කියන අප්ඩේට් එකත් එක්ක තමයි අපිට මේක අරගෙන දීලා තියෙන්නේ. මම මෙතනදිම ඔයාලට කතා කරලා පෙන්නන්නම් කොහොමද මේකේ RAM එක එක්ස්ටෙන්ඩ් කරගන්නේ කියලා. ඔයාලට පුළුවන් about phones ඇතුළට යන්න. මේ ෆෝන් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා ඉතින් MyOS, ඒ වගේම ෆෝන් මොඩල් එක ඒ වගේම RAM එක, IMEI එක මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. මම මේ කියනවා RAM capacity කියන එක ඇතුළට ගියට පස්සේ වට පේනවා ඇති RAM එක වට අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරලා ෆෝන් එක restart කරගත්තට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේකේ තියෙන options වලට RAM එක අඩු වැඩි කරගන්න පුළුවන්. දෙකටම octa-core CPU එකක් තියෙනවා. Mali G57 කියන GPU එකත් එක. කොහොම නමුත් මම කැමතියි ඔයාලට මේ cameras දෙකේ sample පොඩ්ඩක් පෙන්වන්න. ඔයාලට පේනවා ඇති දෙකේම තියෙන 50 megapixel main lenses දෙකක්. ඒ වගේම 2 megapixel lenses දෙකක්. ඔයාලට පේනවා ඇති V50 එකේ additional 2 megapixel තවත් lens එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මම photos දෙකක් capture කරලා පෙන්වනවා. ඒ වගේම portrait photos අපිට මේක හරහා capture කරන්න පුළුවන්. දෙකේම මෝ කියන කැතුල්ඩ ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති එකම විදිහට options අපිට බලා ගන්න පුළුවන්. නමුත් අපිට V50 එකේ වැඩිපුර මැක්‍රෝ කියලා මෙන්න මේ විදිහ ඔප්ෂන් එකක් තියෙනවා. මේ අලුතින් අපිට හම්බ වෙලා තියෙන lens එක නිසා ගොඩක් ලස්සනට ළඟට මෙන්න මේ වගේ මැක්‍රෝ ෆොටෝස් capture කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ V50 ෆෝන් එකේ විතරයි. නමුත් අනිත් ෆොටෝස් මේ ෆෝන්ස් දෙකේම එකම විදිහට capture කරගන්න පුළුවන් කියන හොඳම උදාහරණය තමයි මේ ෆෝන්ස් වලින් capture කරපු photo samples. කොහොමනත් ඔයාලා දන්නවා මේ price range එකේදී අපිට මේ හම්බෙලා තියෙන chipset එකේ ඒ වගේම මේකේ මේ වෙනකොට තියෙන RAM එක අපිට පාවිච්චි කරලා සාමාන්‍ය game එකක් play කරගන්න, ඒ වගේම heavy app එකක් run කරගන්න, ඔය CapCut වගේ software එකක් පාවිච්චි කරලා video එකක් edit කරගන්න, ඒ වගේම PicsArt, ඒ වගේම Snapseed වගේ photos edit කරන්න මෙන්න මේ වගේ සාමාන්‍ය smartphone එකකින් කරන්න පුළුවන් හැම දෙයක්ම වගේ ඔයාලට පැහැදිලිවම කරගන්න පුළුවන්. අපි games කීපයක් මෙන්න මේ වගේ play කරලා බලුවා. ඉතින් මොකුත් ප්‍රශ්න නැහැ. ඔයාලා දන්නවා ZTE කියන්නේ හොඳ reputed ශ්‍රී ලංකා තියෙන ඕනම තැනක shop එකකින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම හොඳ warranty එකක් තියෙන phone එකක්. ඉතින් ඒ නිසා අපිට complain කරන්න දෙයක් නැහැ මේ price range එකේ තියෙන අනිත් smartphone එක බලනකොට. ඔයදම් බලනවා ඇති කීයද මේකේ price එක කියලා. අපිට A73 එක මෙන්න මේ වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම V50 design phone එකේ options දෙකක් තියෙනවා. RAM එක සහ storage එක වෙනස් වෙනකොට ඔයර මෙන්න මේ වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. කොහොම නමුත් phones දෙකේම Bluetooth 5.2, Wi-Fi, ඒ වගේම 4G LTE, NFC, GPS වගේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඇක්සලෝමීටර් එක, ප්‍රොක්සිමිටි සෙන්සර් එක සහ ඇම්බියන්ට් ලයිට් සෙන්සර් එකත් එක්ක තමයි මේක එන්නේ. අපිට මේ ෆෝන්ස් දෙකටම තියෙන්නේ 5000 mAh batteries. ඒ වගේම මේ ෆෝන්ස් දෙකම එකම ස්පීඩ් එකකින් ඔයාලට charge කරගන්නත් පුළුවන්. ඉතින් මේක ශ්‍රී ලංකාව පුරාම තියෙන ඕනම සිංගල් ප්‍රදර්ශනාගාරයකින් හෝ අලෙවි නියෝජිතයෙක්ගෙන්, ඒ කියන්නේ ෆෝන් ෂොප් එකකින් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ හැමදේම ගැන සාමාන්‍ය ෆෝන් එකකින් වැඩි බැටරි කාලයක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් ඔයාට A73 ෆෝන් එකට යන්න පුළුවන්. වැඩිපුර ෆීචර්ස් සහ වැඩ කැලි බලාපොරොත්තු වෙනවා නම් ඔයාට V50 design ෆෝන් එකට යන්න පුළුවන්. මම හිතන්නේ මේ ෆෝන්ස් දෙකෙන් මොන ෆෝන් එකද තෝරගන්නේ කියලා ඔයාගේ ඔළුවේ ප්‍රශ්නයක් තිබ්බනම් ඒකට මම මේ අද කරපු වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලට උදව් වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මේ ෆෝන්ස් පාවිච්චි කරනවා නම් බලලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න ඔයාගේ අදහස්. ඒ වගේම යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. Chanux Bro කියලා YouTube එකේ ගහලා මගේ අනිත් වීඩියෝස් බලන්න සහ subscribe කරන්න අමතක කරන්න එපා. ඊගොඩ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බ වෙමු.